දිනපතා වටිනා ධර්ම දේශනා සහ දහම් කරුණ ශ්‍රවණය කිරීමට දහම් සේවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාව පිළිබඳව. භාවනාමය කුසලය කියන්නේ කුසලයන් අතරින් තියෙන අග්‍රම කුසලයක්. දාන සීල දෙකෙන් ලැබෙන අනුසස් වගේම ඉන් නොලැබෙන අනුහස්ද මෙම භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. ඒවා තමයි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත්ද භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාව. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඊර්තිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්යෂ්ටාංගික මාර්ගය යන මේ සත්‍තිස් බෝධිපාක්ෂක ධර්මයන් වැඩීමද භාවනාවයි. භාවනාවේ යෙදෙන කල්හි බෝධිපාක්ෂක ධර්මයෝ වැඩෙනවා. අන් ක්‍රමයකින් එම ධර්මයෝ වඩා ගන්න බෑ. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමට අන් කළ යුත්තක් නැහැ. ඒ වගේම භාවනාව අපිට කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. සමත භාවනාව කියන්නේ සමාධිය දියුණු කිරීම. විදර්ශනා භාවනාව කියන්නේ ප්‍රඥාව දියුණු කිරීම. සමාධිය කියන්නේ සිතට නොඑක් කර්මණු වලට විසිරෙන්නට නොදී එය එක් කර්මණක පිහිටවා ගන්නා වූ චෛතසික ධර්මයක්. එම බලයෙන් සිත එකඟ කරලා දියා ගන්න පුළුවන්. සමාධිය ඇති කර ගැනීමටත් පහසුයි. එය කරගත හැකි වන්නේ ඊතා ඕනෑකමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නා වූ පුද්ගලයෙක්ට පමණයි. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑකමක් නැතිව ඒ දැනගැනීමකුත් නැතුව භාවනා කරනවා කියලා යම් කෙනෙක් හිටියට සමාධිය වැඩෙන්නේ නැහැ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීරියකින් හා සිහියකින් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍රමානුකූලව භාවනාවේ දෙන්න ඕන. කලාදුරකින් දිනක් භාවනාවේ යෙදුනට සමාධිය ලබා ගන්න බෑ. සමාධිය වැඩෙන්නට නම් දිනපතා ස්වල්ප වෙලාවක් හෝ ක්‍රමානුකූලව භාවනාවේ යෙදෙන්න ඕන. සමාධිය සමගම සිතද ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී දේවල්ද වැඩෙනවා. සිත කිලිටි කරන්නා වූ, දුබල කරන්නා වූ නීවරණයෝද ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා යනවා. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තාට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇති වෙනවා. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල නිසා අන්‍යයන් ඔහුට තරමක් අවනත වෙනවා. ඔහුගේ බසට කීකරු වෙනවා. ඔහුගේ අදහස් සිදුවන්නට පටන් ගන්නවා. ඔහුට සිතීමෙන් තමාගේ ශරීරයේ ඇතිවන ඇතැම් ආබාධ පාසු කරගන්නත් පුළුවන්. සුව කරගැනීමේ ශක්තියක් පවා ලැබෙනවා. මේ චිත්ත බලය යම් කෙනෙකුට ඇතිනම් ඒ ඔහුගේ මෙලොව දියුණුවටද උපකාරී කරගන්න පුළුවන්. සමාධිය වැඩි දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධානයන්ද උපදවා ගන්න පුළුවන්. ඒවා තවදුරටත් ක්‍රමානුකූලව දියුණු කර ගැනීමෙන් අභිඥා බලයක් දක්වාද ඒ දියුණු කරගන්න පුළුවන්. එයින් ආසින්ඥාම ආදී පුදුම සාගත දේවල්ද කරන්න පුළුවන්. අද මම කතා කරේ භාවනාව පිළිබඳව. දිනපතා මෙවැනි වටිනා දහම් කරුණු සහ වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ඔබත් කැමති නම් අපගේ දහම් සෙවන YouTube නාලිගාව subscribe කර අපත් සමග එකතු වන්න. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට.